ආයිබෝවන් අද මම ඔයාලට ගෙනල් තියෙන උණලී වලින් මොනරෙක් හදාගන්න විදිය අපේ වීඩියෝ හොඳ නම් subscribe කරලා එකතු වෙන්න ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න like කරන්න comment කරන්න අපි එහෙනම් intro එකකින් වීඩියෝ එකට හොඳයි යාළුවනේ මම දැන් අවශ්‍ය කරන බටපතුරු තුනක් ගහගෙන තින්නේ අපේ ඉහට ගත්තාම මුලින්ම මේක සෙන්ටිමීටර් 95ක් දිගයි මේකේ යටපැත්ත මහතටත් උඩට යන්න යන කෙරවලට යන්න යන හීනියට රැහ ගන්න ඕනි මෙන්න මේ හරිය හීනියට රැහෙන්න ඕනි යට ටික මහතර මේක නැමුවාම යට නැමෙන්නේ නැති වෙන්න උඩ විතරක් නැමෙන්න තියෙන්න ඕනි හොඳයි අපේ අත්බඹේ දිග තමා සෙන්ටිමීටර් 65ක් මේක රැහ ගන්න විදිය මැද මහතර තියෙන්න ඕනි කෙරවල ඔය නමන පැත්ත හීනියට තියෙන්න ඕනි එතකොට තමයි මොම නෙවෙන්නේ දෙපැත්තම හැම බැලන්ස් වෙන්න රැහ ගන්න ඕනි ඔන්න ඔය විදිහට නෙවෙන්න ඕනි මැද නෙවෙන්න නැති වෙන්න මේ තියෙන අපේ මොනරගේ නැට්ට හදා ගන්න අත්බඹේ මේක සෙන්ටිමීටර් 40ක් දිගයි මේකත් අර විදිහටම මැද රැහෙන්නේ නැතුව දෙපැත්ත විතරක් රැහෙන්න හදා ගන්න ඕනි. අපි එහෙනම් සරුංගලේ අත්බඹේ බැලන්ස් කරගන්න විදිය බලමු. හොඳයි අපිට අත්බඹේ බැලන්ස් කරගන්න තමා තියෙන්නේ මේක සෙන්ටිමීටර් 65ක් දිගයිනේ. මේකට නූල් කෑල්ලක් අරගෙන එහා කෙරවලෙන් තියාගෙන මෙහා කෙරවලට ඇද ගන්න ඕනි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 65ක් දිගට ඇද ගන්න ඕනි. ඒක ඇදගත්තට පස්සේ ඒ නූල් දෙකට මැදින් නමා ගන්න ඕනි දෙකට මැදින් නමා ගත්තට පස්සේ එන මේ ප්‍රමාණය තියන්න ඕනි අපේ අත්බඹෙන් අත්බඹෙන් තියාගත්තට පස්සේ එන කෙරවලින් ගැට ගහ ගන්න ඕනි මගේ අත්බඹේ ප්‍රමාණයටම ඔයගොල්ලන් ගන්නවා නම් සෙන්ටිමීටර් 32.5කින් ගැට ගහ ගන්න එතකොට බැලන්ස් තමයි හරි යාළුවනේ මේක හරි මැදින් තියලා හොඳින් තදට ගැට ගහ ගන්න ඊට පස්සේ ආයිත් බලන්න දෙපැත්ත හරියට ගාන්ට දෙපැත්ත හරියටම බෙදිලා තියෙනවද කියලා. එහෙම හරියටම බෙදිලා තියෙනවා නම් මේ වගේ ගාන්ට බැලන්ස් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට අපේ ඉහාටට තියලා ගැට ගහගන්න තමයි. හරි දැන් අපි ඉහාට ගැට ගහගන්න ඉස්සෙල්ලා අපේ ඉහාට අරගෙන අපි සෙන්ටිමීටර් 50ක් මාක් කරගෙන ඒ සෙන්ටිමීටර් 50ට උඩින් පිහියෙන් පොඩි කැපුම් පාරක් දාගන්න ඕනේ අපේ අත්බඹේ පොඩ්ඩක් ඒක ඇතුළට දාලා ගැට ගහ ගන්න පුළුවන් විදිහට මොකටද දන්නවද අපි මෙහෙම කැපුම් පාරක් දාගෙන අත්බඹේ ඇතුළට දාලා ගැට ගහන්නේ අත්බඹේ එහාට මෙහාට යන්න පුළුවන් සහ කැරකෙන්න පුළුවන් මේ උණ බටින් ද ඒක හින්දා තමයි අපි ඒ කැපුම් පාර දාගෙන අපි අත්බඹේ ගැට ගහගන්නේ අපි එහෙනම් අත්බඹේ ගැට ගහගත්තට පස්සේ කොහොමද වෙන්නේ කියලා බලමු හරි දැන් තියෙන්නේ මේ අපි එහෙම ගැට ගහගත්ත අත්බඹේ ඉහටට තියලා ගැට ගහගත්ත කොටස දැන් තියෙන්නේ අපිට යට කොටස ගැට ගහගන්න යට කොටස මේ විදියට නූලක් දෙපොඩ දාලා අරගෙන තදට ගැට ගහගන්න මේක හොඳට තදට ගැට ගහගන්න මම ඉස්සෙල්ලා වීඩියෝ වලත් කියලා දෙනවා මෙතනින් ලියනවා ඒ වගේ දේවල් වෙනවා ඊට පස්සේ මේ නූලේ දිග සෙන්ටිමීටර් 40ක් සෙන්ටිමීටර් 40ක් දිගට අරගෙන ඉහාට යට ඉනම් සෙන්ටිමීටර් 7ක් උඩට ඉඩ තියලා ගැට ගහගන්න මේ විදිහට ඒ විදිහට අනිත් පැත්තත් ගැට ගහගන්න ඊට පස්සේ අනිත් පැත්තත් ගැට ගහ ගත්තට පස්සේ එන විදිය අපි බලමු හරි දැන් අපි යට කොටස ගැට ගහගෙන තියෙන්නේ දැන් අපිට තියෙන්නේ උඩ ඔළුව කොටස ගැට ගහගන්න ඒකට අත්බඹේ සෙන්ටිමීටර් 12ක් ඉඩ තියලා උඩට අරගෙන එතනින් ගැට ගහගන්න ඕනේ මේ විදිහට නූල් කැල්ලා ඊට පස්සේ සෙන්ටිමීටර් 30ක් දිගයි මේ අදින නූල අපි ඉහට ඉඳන් සෙන්ටිමීටර් 20ක් උඩට අරගෙන ගැට ගහගන්න ඕනේ සෙන්ටිමීටර් 30ක් දිග නූල් කැල්ලා මේ විදිහට
හරි දැන් ඉහටින් ගැට ගහගෙන තියෙන්නේ. දැන් අපි කරන්න ඕනි හා පැත්තෙනුත් මේ නූල් කෑල්ල ගැට ගහගන්න. ඉස්සල්ලා මේකට කරන්න ඕනි දැන් අපි දන්නවනේ සෙන්ටිමීටර් 12යි මේ පැත්තේ තියෙන්නේ කියලා. ඒ සෙන්ටිමීටර් 12 කෝටු කෑල්ලකින් මාක් එකක් දාගෙන එහා පැත්තෙනුත් මාක් කරගන්න ඕනි සෙන්ටිමීටර් 12 ප්‍රමාණය. හරි දැන් අපි ඒ විදිහට මාක් කරගත්තා. දැන් අපිට තියෙන්නේ අර අනිත් පැත්තේ ප්‍රමාණය අරගෙන මෙහා පැත්තෙන් ගැට ගහගන්න. ඔයාලටත් මේ වගේ පොඩ්ඩක් මදි වගේ යත් බඹේට දිග ඒකට බය වෙන්න එපා. ආයෙත් හොඳට මැනගෙන ඒ ප්‍රමාණය පොඩ්ඩක් මදි වගේ නම් ඒ ටික ඇදගෙන අත් බඹේ ගැට ගහගන්න. එතකොට අපේ සරුංගලේ හරියටම බැලන්ස් වෙනවා. ඊට පස්සේ බලමු අපි යට කොටස ගැට ගහගන්නේ කොහොමද කියලා. හරි දැන් අපි උඩ කොටස ගැට ගහගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට යට කොටස ගැට ගහගන්න. මම අර ඉස්සෙල්ලා අත් බඹේ ගැට ගහගත්තේ විදිහටම දැන් බැලන්ස් වෙන්න හරියට ගැට ගහගෙන තියෙන්නේ. අපි දැන් සරුංගලේ අනිත් පැත්තට පොඩ්ඩක් කරවගෙන අපි යට හරියෙන් පොඩ්ඩක් රැහැ ගන්න ඕනි. හොඳට අපි අත් බඹේ හරියට තියලා ගැට ගහගන්න පුළුවන් විදිහට රැහැ ගන්න ඕනි. ඊට පස්සේ අත් බඹේ තියලා ගැට ගහගන්නයි තියෙන්නේ. අපි එහෙනම් අත් බඹේ ගැට ගහගත්තාට පස්සේ වෙන්නේ මොකද්ද කියලා බලමු. හරි දැන් තියෙන්නේ මම මේ විදිහට ගැට ගහගත්ත සරුංගලේ. දැන් අපිට තියෙන්නේ මේකට නූලක් දාලා අපි නැට්ට හදාගන්න. මෙතනටත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට තදට ගැට ගහගන්න, නැත්තම් මේවා ලිහෙනවා. හොඳ තදට ගැට ගහගත්තට පස්සේ සෙන්ටිමීටර් 47ක් දිගයි මං අදින නූල. ඒ සෙන්ටිමීටර් 47ක් දිග නූල අපේ ඉස්සෙල්ලා උඩත් බඹේට මෙහෙම දාලා ඇදගන්න. ඊට පස්සේ ගැටයක් දාගෙන අනිත් පැත්තත් ඒ විදිහටම ඇදගෙන ගැට ගහගන්න. ඊට පස්සේ සරුංගලේ හදලා ඉවරයි. අපි ඊට පස්සේ බලමු අපි අතිරේක නූල් ටික ගැට ගහගත්තට පස්සේ කොහොමද එන්නේ කියලා. හරි දැන් අපිට තියෙන්නේ මේ අමතර නූල් ගැට ගහගත්ත සරුංගලේ මේක ඉහාට පොඩ්ඩක් මදි වගේ. අපි ඉහාටත් පොඩ්ඩක් ගැට ගහගන්න ඕනි. අපි එහෙනම් අලවන කොටසට ගිහින් බලමු. දැන් මම මේ කොටු කොටු විදිහට කපාගෙන අලෝගෙන තියෙන්නේ. අපි ඉස්සල්ලාම කරන්න ඕනි මේ සරුංගලේ ඉහාට කොටසේ ගම් ගා ගන්න ඕනි. ගම් ගාගෙන ඒක සවකොලේට තියලා අලෝ ගන්න ඕනි. හරි අලෝනේ මම මේක අලෝන විදිහ නම් කියලා දෙන්නේ බෝගලන්ට බලාගෙන අලවන්න පුළුවන් හින්දා මට මේකේ යට අපේ නැට්ටට රැලි දාන එකයි අපේ යාට්ට මදි කිව්වා මම මේකට ඉහාට කෑල්ල ගැට ගන්න එකයි වීඩියෝ කරගන්න අමතක වුණා. අපි එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.